දොර අරපන් අම්මේ මට සමා වෙලා. තොපි උපන් දිනේට කේක් කපන් දෙපා බලව් මොකක් හරි දීපියව් අම්මට. මේ වැඩසටහන ආරම්භුමේ පටන් දකින්න ජාති භේදයකින් තොරව කතරම් පිරිසක් ධර්ම ප්‍රබෝධය විඳිනවාද කියන කාරණාව. යම් දවසක මම මැරුණොත් හාමුදුරුවෝ මං ගැන අද කියපු වාක්‍ය ටික කිව්වනම් මට ඇති. උඹගේ කටින් පිට වෙනවා කිරි දෙනවා නම් ඉතින් එළ දෙනත් කිරි දුන්නනේ එහෙනම් ඉතින් ඒත් අම්මනේ. අම්මේ ඔබ කියපු දේ නොඇසූ හින්දා වැරදුනි ජීවිතය මෙය කරුමෙද මන්දා. මගේ රත්තරම් බුදු අම්මා වී සිටි කෙනෙක්. අදත් ඒ මෞසෙනි හසින් මේ පාලේව කනවා පුතේ. මම ඊළඟ ආත්මෙත් ප්‍රාර්ථනා කරන්නේ අඟුළු ගහ ගමගේ සෝමාවතී මැතිණිය මගේ අම්මා වෙන්න ඕන. කරුණාකර සිවුරු පසකලා මවට සලකා මිය ගිය කල ඒ අවසන් කටයුතු කරලා ඇවිල්ලා ඔය සිවුර දාගන්න. ඔයලා බලන්න කොයි හරි සුදු බණ්ඩ බල්ලා අත්තනායක බල්ලා හරේන්ද්‍ර බල්ලා කියලා බල්ලෝ ඉන්නවද කියලා. නෑ ඌ කොරහ තැම්පත් කරලා සෑදු දෙදිගම වෙහෙර. අම්මාගේ කිරි ලෙල දෙන මහා පරාක්‍රම සමුද්‍රය. සක්මන් මළුවක් නෙවෙයි. බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට. බිනර පෝදා සුදම් සභාවෙන් අදත් බැති සිටින් සූදානම් අදහම් නියන්සායට සදහම් අමාධාර වස්සවන්නට. අද සුදම් සභාව රැස්වන සුපින්වීම වෙනදාට අප රැස්වන කොළොම්පුරට වඩා බොහෝ දුර. අපි සිටින්නේ සෙංකඩගලපුර. මේ සෙංකඩගලපුර මහනුවර නගර මධ්‍යයේම පිහිටි කටුකැලේ අංගීරස මහා විහාරය හෙවත් ශ්‍රී ධම්ම යුක්තිකාරාම විහාරය. මනරම් කඳු ගැටයක් මත පිහිටි මේ විහාරයේ හිඳ අද අපි මේ සුදම් සභාව රැස්වන්නට හේතුවකුත් තියෙනවා. ඒ හේතුවත් පසුව කියනවා. කොළඹපුර සිට අප කෙරෙහි කරුණාවෙන් නිහතමානීව මේ ස්ථානට වැඩම කළ අපේ හාමුදුරන් වහන්සේ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍යාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සංඝ සභික සහ ජාතික සංවිධායක ධුරන්දර එලසින්ම මාතර කුරුබුරේ ශ්‍රී පූර්වාරාමයේ කළුතර පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ ඇතුළු විහාරගණයේ විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශයේ සමස්ත ලංකා පිරිවෙන් ගුරු උපදේශක ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ ආමන්ත්‍රණේ බොහොම පින් අප කෙරෙහි කරුණාවෙන් වැඩම කළාට. කොළඹපුර සිට එන විට අප පෙරමග බලා සිටි අප පිළිගන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායක මෙහෙරත් මෙතුණුනේ. ඔබතුමා මාව පිළිගන්නවාද මාවතුමාව පිළිගන්නවාද? මම පිළිගන්නම්. ඔබතුමාගේ පුරවරයට බල ප්‍රදේශයට පැමිණි නිසා අප ඔබතුමාව සුදම් සභාවට පිළිගන්නවා මේ නරඹන සැම වෙනුවෙන් සුපුරුදු ආදර ගෞරවයෙන්. අදත් සුදම් සභාව මෙලෙසින් රැස්වද්දී සුදම් සභාව වෙනුවෙන් ධර්ම දානමය දායකත්වය ලබා දෙන්නේ සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් සංඝයා වහන්සේ සහ සිය පවුලේ අය වෙනුවෙන් හඳුන්වා දෙන නාගරාජ සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිකරක් ලෙස පූජා කරන්න. එසේම ඩිජිටල් මාධ්‍ය අවකාශයේ සෑම පෝදිනකම රැස්වන එකම ධර්ම සභාව බවට පත්වන සුදම් සභාව වෙත ගෞරව සත්කාර ලබා දෙන්නට සමස්ත සමාජයේම මේ වන විට බොහෝම සදහැසිතින් බැතිසිතින් ඉදිරිපත්ව සිටිනවා. ඒ නිසාම සුදම් සභාව වෙත පුණ්‍යානුමෝදනාත්මක සත්කාර දායකත්වයක් අපට ලැබී තිබෙනවා මෙවර වැඩසටහන වෙනුවෙන්. ඒ සත්කාර දායකත්වය අපිට ලබා දෙන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන හර්ෂද සිල්වා මහතා. සුදම් සභාව නැරඹීමෙන් උදම් වූ සිත් ඇතුව එතුමා මේ පින්කම සිද්ධ කරන්නේ එතුමාගේ මියගිය මෑණියන් වහන්සේ වන එච්.එම්. ලීලාවතී මහත්මියට සහ අභාවප්‍රාප්ත සොයුරාණන් වන ප්‍රසන්න පටබැඳිගේ මහතාට පුණ්‍යානුමෝදනා පළ කිරීම පිණිසයි. එසේනම් සුදම් සභාවට ප්‍රවේශ වන්නට අපට අවසරයි. දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවෙන් පිදුම් ලද ලොවේ උතුම් ලද ආදරණීය අම්මා ගැනයි අද අපි සුදම් සභාවේ කතා කරන්නේ. අපි හාමුදුරන් වහන්සේ වෙතයි ඒ සඳහා ඇරඹුම ලබා ගැනීම සඳහා ඇරයුම් කරන්නේ ගෞරවයෙන්. තිරුවන් සරණයි පින්වත් ඔබට. එවැගේම අදත් අපේ
හරේන්ද්‍ර මෙතුමන් සඳහන් කළාක්ෂේ අපේ විහාරස්ථානයේ කටුකැලේ අපේ අංගීරස පුරාණ විහාරස්ථානයේ ශිෂ්‍යින් අපේ රටේ පහළ වුණු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් අපේ සාලිස් මෙතිදුන් එතුමාණන්ගේ මං හිතන්නේ අවසාන භාගයේ චිත්‍ර නිමවුන් දෙකේ හැකි මහනුවර නගර මැද්දේ තිබෙන උතුම් බේරක් ඒ වගේම අපේ ආගන්තුක සත්කාරයට බෙහෙවින්ම කැපවෙච්ච පින්වත් අපේ නායක ස්වාමින් වහන්සේ අපි තාම ආදරයෙන් ගෞරවයෙන් පළමුවෙන්ම කැඳවෙනවා ඒ වගේම හරින්ද මෙතුමන් සඳහන් කළාක්ෂේ අපි මේ මහනුවර නගරයට කැඳවන්නේ ආරාධනා ලැබ වැඩමවන්නේ මේ ස්ථානය වෙන් කරගෙන ඒ සියලු කටයුතු සංවිධානය කරන්නේ අපේ ප්‍රධාන සම්පත්දායකත්වය අපේ ආචාර්ය පින්වත් ඔබ සියලු දෙනාගේම කල්යාණ මිත්‍ර මං හිතන්නේ ලෝකේම සෑම පොසලොස්සක පොහොය දිනකම ඒ මුහුණ දකින්නට ඔබ අප සියලු දෙනාම බලාගෙන සිටින අපේ සර්ව අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපිව පිළිගත්තා වගේම මේ මොහොතේදී අපිවත් පිළි අරගන්නවා ඒ නිසා හරින්ද මෙතුමනි ඔබතුමා සඳහන් කරන කාරණාව කළ කාරණාව අපි YouTube චැනලේ ඔස්සේ ඔබතුමාගේ ඒ වගේම එය සම්බන්ධ කරගත් මුහුණු පොත ආශ්‍රිතව දකිනවා මේ වැඩසටහන ආරම්භුමේ පටන් ಜಾති භේදයකින් තොරව ඒ වගේම මේ රට තුල බාහිරවත් කෙතරම් පිරිසක් මේ තුලින් අමන්දානන්දයට පත්ව ධර්ම ප්‍රබෝධය විඳිනවාද කියන කාරණාව. ඉතින් සබුතුමාට විශේෂයෙන් පින් සිද්ධ කරන්නට ඕනේ මේ උතුම් වැඩසටහන නොබියව ඒ කියන්නේ ඩිජිටල් අවකාශය තුළ මෙවැනි දෙයක් කළ හැකි කියන මූලාරම්භය අරගෙන එය ලෝකයට හඳුන්වා දීම. ඒ නිසා අපිට බැහැයි කියලා දෙයක් නැහැ කියන තැන හරේන්ද්‍ර ජලල් මෙතුමා ඉඳලා මේ කාර්යය කිරීම පිළිබඳව අපි ඉතාම ලොකු ඇගයීමක් කරනවා. ඒ වගේම තමයි පින්වත් ඔබ මේ දැක්කූ සහයෝගය විශේෂයෙන් අපව යම් යම් තැන්වල දක්නට නොලැබෙනකොට ඒ හරහා ඒකරාශී වෙලා ඉල්ලීම් කරලා විශේෂයෙන් මොකද අපේ සර් අසනීප තත්ත්ව ඒ කියන්නේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක යම් යම් තැන්වලට නොපැමිණීම ආරක්ෂකව සිදු වෙනකොට ඔබ සියලු දෙනා කැළඹුණා ඇයි නැත්තේ ඇයි සර් දකින්නේ නැත්තේ කියන කාරණාව. ඒ තරම් ජාතික ලකුණක් බවට මේ රටේ පත්ව සිටින මං හිතන්නේ වර්තමානයේ තුල සිටින එකම විද්වතා. ඒ කියන්නේ විද්වතුන් ඕන තරම් සිටිනවා. නමුත් මේ ජාතියක් තුල ඒ නම රැඳු ඔබේ හදවතට බොහෝම සමීප වෙච්ච ඔබේ හදවතේ නිරන්තරයෙන් ජීවත් වන චරිතය. ඉතින් ඒ නිසා අපිත් ඒහා එකට එකතුව හරේන්ද්‍ර මෙතුමන් අපි මේ කරපු තීරණය තුළින් මම හිතනවා ඔබ දුන්න උනන්දුව තමයි ඇගෙීමට ලක් වෙන්නේ. ඒ නිසා දේශදේශාන්තරව සිටත් ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් විශේෂයෙන්ම අපි හිතුවේ නෑ මෙච්චර ළමයි මේ වගේ තරුණ පෙළක් මේ වැඩසටහනත් එක්ක ඉන්නවා කියලා. ඉතින් සුදම් සභාවේ එනකොට ඒ එක ඔබ දැක්කූ සහයෝගය මම හිතනවා අර විශාල ජාතික මට්ටමේ නවෝදයකට හේතු වුණා කියලා. ඒක අපි දිරිගැන්නුණා. ඒ නිසාම තමයි අද දවසේ මේ පින්වත් මව පිළිබඳව ආදරණීය අම්මා පිළිබඳව සාකච්ඡා කරන්නේ. තේහිදී මට සිහිපත් වෙනවා අපේ මේ අත්නායක සර් නිරන්තරයෙන් ඒ ගැන කතා කරනකොට අපි මේ කෑගල්ල පුරවරිය පසු කරගෙන එනකොට අර නෑවූ කොරහ තැම්පත් කරලා සෑදු නිදස මේ දෙදිගම වෙහෙර අපේ පරාක්‍රමබාහු පළමුවන නිස රජතුමා ඒ අපි පසු කරන් එන්නේ. එතකොට අම්මා කියන සංකල්පයත් එක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි මේ සාම්ප්‍රදායිකව ඔබ මේ ගැන කරුණු ගොඩක් දන්නවා. හැබැයි හරේන්ද්‍ර මෙතුමනි මේ
මව කියන වචනේත් එක්ක මේක අම්මා අමාව අමෘතය එතකොට දෙවියන්ගේ ආහාරය සරලව ගත්තොත් එතකොට එය මේ අශ්වකෙන්දක ගාලා ඒකත් සියවතාවක් හරි ගසලා දිවිගාගත් කල විශාල කාලයක් ආහාර රහිතව කුස පිරිමින් ඉන්න පුළුවන් එතකොට පින්වත් අම්මා කියන වචනය අපි සමාජගත කරන එක මහ පුදුමයි ලෝකයේ ඊට අදාළව තමයි වචන සකස් වෙලා තියෙන්නේ මොන භාෂාවකින් ගත්තත් බොහෝම සමීපව යනවා එතකොට අපි අම්මා මව ඊළඟට වෙනත් භාෂාවලින් තියෙන වචන ඔබට ඒතකොට මතක් වෙනවා හරි පුදුම දෙයක් එතකොට මේක මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්මා කියන වචනය තුල ಜಾති ભેදයක් නැහැ කියලා මව තුල ಜಾති ભેදයක් නැහැ ආගම් ભેදයක් නැහැ කුල ભેදයක් නැහැ පක්ෂපාත කිසිු ભેදයක් නැහැ ඒ තුල තියෙන ස්නේහය ලෝකෙම එකයි ලෝකයේ තුල මේකයි එතකොට ඒ තුලින් මිනිස් මව සුවිශේෂයි මිනිස් මව විශේෂ වෙන ආකාරය දැන් දුල පුතාලා විතක තරහ ගත්තොත් ඔබ ඔබට ඔබේ ඉවසීම නැති වුණොත් මවට වුණත් वचन की वेलावल तीन उबे तीन मोडकम मुलाव नुदुनकम निशा वचन एक्के समझ मम की मिलट मम कि उम्मकी कटिंग पिटवेन अज्ञानकम किरीदेन किरीदे मन बरपतल का धर्व मेघन सीता लक्ष्य वारे बुधवंधर ओनीसा तम लसन वचन हतरा महा ब्रह्मट तीन वचन हतर बुधहां मे पेन्वर दे मेनियन महन से मेत्ता करुणा मुदिता उपेक्खा सत्तर ब्रह्म विहरन स्वभाव धर्मे तुल मस्वदल्य किंगिपदेन अनेकुत्सतुंगित मव किरीदेन एक हार होमने क्रियात्मक है भय मगे पिन्म दर्व दर्व दन्व पुते द्वे ඒ අය ඒ කාල සීමාව තුලදී සබහාධර්මීම පයින් ගාලා ආදිවාසීන් පන්න තමන්ගේ ජීවිත කාලය තුල දරුව ජීවත්ව සිටියෝ දරුව ජීවත්ව සිට මිය ගියෝ අවුරුදු 60 70 වෙලා හරි අම්මා 90ක් 100ක් ජීවත් වුණත් රත්තරන් අම්මා ඒ දරුවා වෙනුවෙන් කැප වෙනවා අර මං හිතන්නේ හරින්ද මෙතුමන් ලස්සන ගීත පාට ගනි කොතනක දොර නොඇරුණත් අනිවාර්යෙන්ම අම්මගේ ගෙදර දොර ඇරෙන බව අපි දන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ මේ මාතෘත්වය මේ මව කියන සංකල්පයත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒක විශ්වගත දෙයක්. ඒක විශ්වාන්තරගත දෙයක්. ඒ විශ්වාන්තර සංකල්පයට අපිට ඔරවන්න රවන්න ගොරවන්න වෙන කිසිම ආකාරයක වචනයක් කියන්න බෑ. අම්මා නම් ලක්ෂ වාරයක් අම්මම තමයි. ඒයා ඔයා මෙයා අරයා එහෙම බෑ. ඒ අම්මා බුදුරජාණන් වහන්සේ කියන එකට අපි සර්වනාම පද යොදන්නේ නැහැ. ඒක ඉතාම වැදගත්. ඒ නිසා මේ කාරණාම තේරුම් අරගෙන අපි හොයමු බුද්ධ චරිතය තුළින් බෞද්ධ දර්ශනය තුළින් මේ මාතෘත්වයේ ඉස්මතු වෙලා අපේ හදවතට ලං කරගත යුතු ආකාරය. ගෞරවනීය මෑණියන් පිළිබඳ සංවේදී සහ සදහම් ප්‍රවේශයක් අපේ හඳුනන වහන්සේ ලබා දුන්නා. प्रधान हेतु මේ පැමිණීමේ නිමිත්ත ඒ නිමිත්ත තමයි මේ පවතින තුන්බියෙන් ඔබතුමාව ආරක්ෂා කරගන්නට අපේ හාමුදුරන් වහන්සේටත් අපටත් ඇති වුණු අවශ්‍යතාව. ඒ හින්දා ඔබතුමාව කොළම්පුරයට ගෙන්වා නොගෙන ඔබතුමා වෙනුවෙන් අපට සෙංකඩගල පුරයට හදවතින්ම කැමැත්තෙන් එන්න හිද්දුන්න. ඉතින් අර හාමුදුරුව කිව්වා වගේ ලංකාවටම එකයි ඔබ ඔබතුමා ජාතික සම්පතක් ඒ ජාතික සම්පතක්ට දෙවි රැකවරණ සම්බුදු සරණ ත්‍රිවිධ රත්නයේ සරණ පිහිට ලැබෙමින් ඔබතුමා සතුටින් සාජිහින් වැජමෙනවා දකින්න අපි හැම කෙනෙක්ම කැමතියි. ඒ කැමැත්ත තමයි අපි මේ ඉටු කරන්නේ ඔබතුමා වෙනුවෙන් පැමිණ. ඉතින් ඔබතුමාට වචනයක් පාසා ලැබෙන ගරුත්වය හරහා පින් ලැබෙන්නේ ඔබතුමාගේ දයාබර මෑණියන් වහන්සේට. වෙනදාට නම්
දෙසැම්බර් මාසයේ අන්තිමට එළඹෙන උපන්දිනයේදී ඔබතුමා දුවන්නේ දයාබර මෑණියන් වහන්සේ දකින්නට. නමුත් මේට අවුරුදු 3කට හෝ 4කට පෙර සිට ඒ වරම් ඔබතුමාට අහිමි වුණා. හැබැයි ආදරබර වදන් සහ කරුණ ඔබතුමාගේ හිතේ තිරපෙනවා දැන් රටට කියන්නට. අවසරයි මුලින්ම අපේ මුල් අසනාරුඩු වැඩහිඳින අපේ කල්යාණ මිත්‍ර ආදරණීය ශාස්ත්‍රපති දොඩම්පහල රාහුල අපේ හාමුදුරන් වහන්සේගෙන් නමස්කාර පූර්වකව අවසර. අද අපි හරේන්ද්‍ර මේ වැඩසටහන පවත්වන්නේ ධම්මයුක්තිකාරාමය අංගීරස රජමහා විහාරය කටුකැලේ. මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද මේ පන්සල මගුල් ගෙදරක් අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නත් හරේන්ද්‍ර වෙනුවෙනුත් දායක සභාව සියල්ලෝම රැස්ව අපට උදව් කළා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ දොඩම්පහල රාහුල හාමුදුරන් වහන්සේට හරේන්ද්‍ර. මේ යම් දවසක මම මැරුණොත් ඒ මැරුණු දවසක කරන ස්තුති කතා තියෙන. ඒ ස්තුති කතා මුකුත් නැතිව ඒ හාමුදුරුව මං ගැන අද කියපු වාක්‍ය ටික කිව්වනම් මට ඇති. මොකද හේතුව මං වෙනුවෙන් දුරබැහැර ගෙවාගෙන හාමුදුරුව එක වචනයකින්වත් කනස්සල්ල පල නොකර වැඩම කළා. මැරුණගෙන් පස්සේ අපේ උසස් තරන් ජීවත් වෙන්න කියන වචනය වැඩන්නේ. ඉතින් ඔබ වහන්සේ මට ජීවිතේ දුන්නාද? මොකද මාව නැත්තම් ගෙදරින් එළියට යවන්නේ නැහැ. ඉතින් හරේන්ද්‍රටත් බොහොම ස්තුතියි. ඉතින් අපි මේ වැඩ ඉන්න පන්සලේ චිත්‍රයක් මම පෙන්නනවා. මේක කෝලිත මෙන්ඩිස් මැතිතුමා තමයි මේ චිත්‍රය මට දුන්නේ. මේක විශේෂත්වය තමයි අපේ හාමුදුරනේ මේ මැතිතුමාගේ ගෙදර තියෙන අපේ බෝධින්නාංශයට යාබද. අපි වැඩසටහන කරන්න හිටියේ එතන. ඒත් මේ අධික පාරිසරික හේතු හින්දා අපිට මේ ඇතුළට එන්න වුණා. ඉතින් ඔය බෝධින් වහන්සේ ඇදගෙන වැටුණොත් ආබාධයකින් වැටෙන්නේ මේ කොලිත මැන්දිස් මහත්තයලගේ ගේ උඩට. ඉතින් ගහ වැටුණා. බෝපතක්වත් මැන්දිස් මහත්තයලගේ ගේ පැත්තට හැරුණේ නැහැ. ඒක වැටුණා නම් ඒ ගේ ඉවරයි. හෙමින් බෝධින් වහන්සේගේ බිමටම අත්තපාත් වුණා. මේ තියෙන්නේ ඒ බෝධින් වහන්සේගේ බෝපතක්. හේතුව ඕක නෙවෙයි. අර කෝලිත මැන්දිස් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. එතුමා ඔය දුර යන රොකට් අභ්‍යවකාශ යානාවල ඉංජිනේරුවෙක්. එතුමාට අපේ හාමුදුරුවනේ අවස්ථාවක් ලැබුණා. එතුමා හදපු ජෙට් යානයක් උඩට යද්දී ඒ ඉංජිනේරුවෙකුට දෙනවා තමන් කැමති දෙයක් අභ්‍යවකාශයට ගිහිල්ලා ඒක අහපහු ගේන්න. එක්කෙනෙකුට දෙන්න එක අවස්ථාවයි. මෙතුමා තෝරගත්තේ අර බෝපතක්. ඒ බෝපත තමයි මේ අභ්‍යවකාශයට ගිහිල්ලා අභ්‍යවකාශයේ දින ගාණක් ගත කරලා නැවත වැඩම කළ බෝපතක්. ඇත්තෙන්ම අද අපේ සියලු දේවලට එතුමාගේ ඇමරිකාවේ ජීවත් වෙච්ච ඊළඟ පුත්‍රයා මේ අපි දෙහා බලාගෙන අදත් මෙතන ඉන්නවා. ඒ පවුලත් මෙහි දායක සභාවත් අපිට පෙන්නපු මනුස්සකම කෑමෙන් බීමෙන් මම හිතන්නේ ඒ ගෙනල්ලා තියෙන දේවල් කණ්ඩ මේ අපේ කැමරා මිත්‍රයන්ට බැරි වෙයි කියලායි මට හිතන්නේ. දැන් අහිනාවි ඉන්නවා කට්ටිය. ඒ තරම් ආදරණීය පිළිගැනීමක් අපිට මෙතන තිබුණා. ඉතින් හරේන්ද්‍ර අම්මා ගැනනේ අපි කතා කරන්නේ. දැන් අපිට අර මුදල් ආධාරයක් දුන්නු හර්ෂ ද සිල්වා මැතිතුමාගේ මෑණියන් වහන්සේට මමත් ස්තුතිවන්ත වෙනවා. අපේ හාමුදුරුවනේ අද මගේ තාත්තා නැති වෙච්ච දවස. කියන්නේ මටත් බොහොම සංවේදී දවසක් මේ දිනය.
අපේ අම්මගේ අවසාන කටයුතු වල වැඩසටහන මෙහෙවෙවි හරේන්ද්‍ර මට මතකයි අපේ අපවත් වෙච්ච පන්නල ඥානාලෝක අපේ හාමුදුරුව දුර බැහැර ගෙවාගෙන ඒ අවස්ථාවට වැඩම කළා අනිත් පැත්තෙන් මෙදගොඩ අබේතිස්ස නායක හාමුදුරුවත් වැඩම කළා මට මතකයි එදිනම TNL ආයතනයේ දහම් සභාවේදී මගේ හාමුදුරුව අපේ දඩම්පාල හාමුදුරුවන් වහන්සේ ඒ එන්නති නොතිබුණු බාධාව ගැන කියලා ඒකට පින් දුන්නා සජීවීව මගේ අම්මගේ අවසාන දවසට හාමුදුරුවරු 100ක් නමකට වැඩිය වැඩම කළා ඉතින් පින කියන්නේ ඒක සල්ලි දීලා ගෙන්නුවේ නැහැ උන්වහන්සේලා කැමැත්තෙන්ම වැඩම කළා ඉතින් අම්මගෙන කියනකොට මම අද මේ පළවෙනි උදාහරණේ ගත්තේ හිරගෙදරි මේක වැලිකඩ හිරගෙදර හිරකරුව ලිව්වා අපේ හාමුදුරුවනේ සිරමැදිරියක කවි කියලා ලොකු පොතක් මම ඒ පොත ගෙනාවේ නැහැ ලොකු වැඩි හින්දා මම එකකින් කවි දෙකක් අරන් ආවා දැන් මේක දීලා තියෙන්නේ 31යි 45යි 8 වික්‍රමසිංහ කියන ජීවිතාන්තයේ දක්වා හිරගෙදර ඉන්න මරණ දඬුවම නියමෙච්ච සිරකරුවෙක් මේ ලියලා තියෙන්නේ මොනවද මෙයා ලියලා තියෙන්නේ බලමු අම්මේ ඔබ කියපු දේ නොයසූ හින්දා වැරදුනි ජීවිතය මෙය කරු මෙද මන්දා පවුකල මිතුරු ධන වෙත හිත ගිය හින්දා විඳිනව අපා දුක් හිරගේ දුක වැඩි හින්දා ඒ පොතේ හරේන්ද්‍ර තියෙන කවි වලින් 90%ක් දීලා තියෙන අම්මගෙන 90%ක් ඇත්තටම ඒ අය ඒක තේරිලා තියෙන හිරේදී දැන් අපි මේ කියන ඒවත් මේ සිරකරු මිත්‍රයෝ අහගෙන ඉන්නවා මේක අහන් ඉන්නව ඇති අංක 31යි 45යි 8 වික්‍රමසිංහ අම්මේ ඔබ කියපු දේ නොඇසූ හින්දා අම්ම කියන දේ ඇහුවනම් වැරදුනි ජීවිතය මෙය කරු මෙද මන්දා පවුකල මිතුරු ධන වෙත හිත ගිය හින්දා හොඟක් අය වරදේ බැඳෙන්නේ යාළුව හින්දා විඳින්නේ මි අපා දුක් හිරගේ දුක වැඩි හින්දා මම මේ හිරගෙදරින්ම පටන් ගත්තේ ඒ ඔය හිරගෙදර ඉන්නේ මෙහෙන් යන අයනේ නේතමඳුරේ මෙහෙ ගිහිල්ලා අම්මා ගැන දොඩවනවා ඇයි අම්මට මේ ඉඳිද්දි මේක කරන්න බැරි අපිට ඇයි හිරේට ගිහිල්ලා අම්මා මතක් කරගන්නේ අර කවි තොග පිටින් අම්මාගෙන් මේ බලන්න තවත් සිරකාර මිත්‍රයෙක් කියනවා ආ මේ ටියුරින් සිල්වා කියලා සිරගත මරණ දඬුවම හිමි අම්මා කෙනෙක් හිරගේ අංකය 14යි 653 නම ටියුරින් සිල්වා මේ අම්මා හිරගේ ඇතුලේ ඉඳන් ලියපු කවිය මේ ඉන්නේ වැලි කඩයි කොටු පවුරකින් වට කන්නේ දිය හොදි සුදුහාලේ බතට බොන්නේ කඳු ලැලි නිදහස නැතිකමට යන්නේ කවදාද අඹදරු දකින්නට මේ අම්මට කවදාවත් අඹදරු දකින්න එන්න බෑ ඒත් එයා එක ඇතුලේ ඉඳන් ටියුරින් සිල්වා අංක 14යි 653 අම්මෙක්ගේ කවියක් අර උඩ පුතෙක්ගේ කවිය මේ ටියුරින් සිල්වා අම්මා ඉන්නේ වැලි කඩයි කොටු පවුරකින් වට කන්නේ දිය හොදි සුදුහාලේ බතට බොන්නේ කඳු ලැලි නිදහස නැති කමට යන්නේ කවදාද අඹදරු දකින්නට මේ දෙකම මම කිව්වේ හේතුවක් ඇතුව ඒ තමයි හාමුදුරුවනේ හිරගෙට ගිහිල්ලම අම්මා මතක් වෙන්න එපා. අපි මෙහෙදි අම්මාට ගරු කරන්න පෙළඹුණොත් මම හිතන්නේ ඒක තමයි හොඳ. ඔබ කිව්වා මම දෙසැම්බර් 31 අවුරුදු ගණනාවක් ඉන්නේ බදුල්ලේ. මොකද මං ඉපදුනේ එදා. එඳ මම අම්මා මිය යනකල් හිටියේ උපන් දිනේට අම්මා ළඟ ඉන්න කියලා මට කියලා දුන්නේ පොල්ලත්තේ දහම් පාසලේ කොහානේ පඤ්ඤාසාර
मगे नायक हामुदुरुन्नहांसे तम किवे उन्नहांसे के बासा विलासे अर्रालु तोपी उपन्दिने के कपन डिपा बोलाऊ मकखरी दीपियाउ अम्मट तात्तट इति अपि एक कला मलक कडला पूजा कला इति ओय हामुदुरु अपि हिटपु टोक्कक एहेम अनिनवा අපි ගෙදර ඇවිල්ලා ඒක තරම් සම්මානයක් වෙන නෑ මෙහාම දුර ටොක්කක් ඇන්න ගෙදර ඇවිල්ලා කියන්නේ ගැහුවනේ හැමදුර පිටට එකක් ඉතින් අපි ආසයි ඒ ගුටිය කන්න ඇයි දැන් අද මම මේ සිද්ධිය වෙලා අවුරුදු 40කට පස්සේ මේ කොහානේ හැමදුරව ගැන කතා කරන්නේ දැන් මේ දහම් පාසලක් මෙන්න මේ බිමේ තමයි මගේ දුවයි පුත්තු දෙන්නයි දහම් පාසලේ ඉගෙන ගත්තේ මේ අපි දැන් ඉන්න මේ පුණ්‍ය භූමිය මේක තමයි තුන් දෙනාම දහම් පාසලේ ඉගෙන ගත්තේ මාත් දහම් පාසල් ගියා මගේ දරුවෝ ගියේ මෙතන මේ කටුකැලේ අපේ වෙලංගහවත්තේ අරියවංශ හාමුදුරුව මං උන්වහන්සේ අඳුරගත්තේ සාමාන්‍ය පෙළ කරද්දී මම මේක ඉස්සෙල්ලම දකින්නකොට මේක කැලෑවක් කටුකැලයක් හාමුදුරුවනේ එක් කෙනෙක්වත් පන්සලට එන්නේ නැහැ. වල් බිහි වෙලා මේක ජරාවාස කරන. එන්න කොටම තිබ්බේ සොහුණ. ඊළඟට පැත්තක තිබ්බ කතරගම දේවාලය. කරඳන අත්තදස්සී හාමුදුරුව තායිලන්තෙන් වැඩම කළ පිළිම වහන්සේ තමයි මේ පිටිපස්සෙන් වැඩ ඉන්නේ. හරිම අමරණීය හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ පිටරට ගිහිල්ලා ගෙනාපු එකම දේ මෙච්චරයි. උන්නහන්සේගේ අන්තිම කැමැත්ත තියෙනවා. ඒ අවසාන කැමැත්තේ උන්නහන්සේ සතු දේපල ලැයිස්තුවක් තියෙනවා. මේ පොතේ මෙතන තියෙනවා. ඒකේ තියෙන්නේ සිවුරු දෙකයි සද්ධර්ම රත්නාවලියයි ජාතක පොත් වහන්සේ පූජාවලියයි සිවුරු දෙකයි අඳන කඩයි කොට්ට දෙකයි. උන්නහාමුදුරන්ගේ බූදලේ අපේ හාමුදුරන්ට දීලා ගියේ ඒ බූදලේ අපේ හාමුදුරුව විහාරාධිකාරී වුණාට පස්සේ මට පෙන්වුවා අර අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු එම් සාර්ලිස් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියා ශ්‍රී ලංකාවේ. දැන් මේ මම පෙන්වන්නේ සාර්ලිස් මෙතනට ඇවිත් මේ චිත්‍ර අඳිද්දි බිලක් ඉදිරිපත් කළා. ওই යටින් තියෙන්නේ සාර්ලිස්ගේ අත්සන. අපේ හාමුදුරුව දේශනා කළා වගේ හාමුදුරුවනේ මේ සාර්ලිස්ගේ අවසාන කාලේ එතුමාට චිත්‍ර ටික ඉවර කරගන්න බැරි වුණා. තියන ඕන්න පැන්සලෙන් ඇඳපු ඉතිරි වෙච්ච සාර්ලිස්ගේ සිතුවම. ඉතින් අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලම මොකක්ද දන්නවද කලේ? මගෙන් ඇහුවා සර් මේ පන්සල ගරා වැටිලානේ මට හම්බුනේ. මොකද්ද මේකට ඉස්සෙල්ල කරන්න ඕන? මං කා ඉස්සෙල්ලම හාමුදුරුවනේ අර සොහන අයින් කරමු. भस्मावशेष वेनम तनक निदंकला अपट नोपेन तनक निवतीट पश्य मंकु हाम दुर्वे खतरगम देवालय मिथन गलपे मिथन मुदल होकमतन ये देवालय अभी कपुअट की देवालय अयिंकर देवालय अयिंकला कपुआ वेलियाहुरा करगिन साप करला गिया यंद हेंदी गया विला नो पांसल केल मैं तने कपुआ हेंदी गया विला देख कतरगम देगे में आईन का कुटिया का वैड़ ही ना देंग मितन पुदुन हांसे गे पांसल देंग पेन में ती कोच्चर अलंकार द में पांसल एली आई उक्कमा पे हाम दुरुंगे वैड़ किरी में है किया इतिं यह एकाम मट रटट किया द लेवी मत तपे हाम दुरुंगे මහා පින්කමක්. ඉතින් හරේන්ද්‍ර පුංචි peer ඉන බැඳගෙන ඉනෙන් ගෙනෙන අම්මා ගැට නාරන් ඉන බැඳගෙන ඉනෙන් ගෙනෙන අම්මා පෑන් කොරහට පෑන් අරගෙන අප නෑවුව අම්මා හතර අපා වල නොයිපිද නිවන් දකින් අම්මා දැන් අපේ හාමුදුරුව කිව්වනේ එනකොට හාමුදුරුව පහු කරගෙන ආවා කියලා දැදිගම කොට වෙහෙර
ඒකට මහාවංශේ දාලා තියෙන්නේ සූතිගර සෑය ප්‍රසූතිගර කියන එකේ ප්‍රයන්න නැතුව සූතිගර සෑය ලෝකේ අම්මෙක් වෙනුවෙන් හදපු එකම චෛත්‍ය ඒකේ තියෙන්නේ අම්මා නාවපු කොරහ අනිත් පැත්ත හරවපු කොරහ උඩින් කොරහේ හැඩයට චෛත්‍යයක් කොටක් දැන් හැදුවේ ඔබ වහන්සේ කිව්වා වගේම මහා පරාක්‍රමබාහු රජුරු ඊට පස්සේ රජුරුව ගිහිල්ලා පොළොන්නරුවට බලක් හැරුවා මිනිසු hina වුණා මහා පරාක්‍රමබාහුට මහා පරාක්‍රමබාහු කිව්වා උඹලා හාරපල්ලා හැරුවා පළවෙනි වහි දෙක වැටෙනකොටම වැව පිරුණා මිනිසු නම තිබ්බ මහා පරාක්‍රම සමුද්‍රය महापराक्रमबाहु रज्जुरुव किव्वा मेहेम प्रकाशयक् अहसिन् वेटेन एक दियबिन्दुवक्कत् मम मोहदट यवन्ने नीतिय तमयि अम्मा पोल्कट्टेन् नावपु नैविल्ल पराक्रम समुद्रे कियन्ने हिल् पोल्कट्टेन् नैव महापराक्रमबाहु एनियायेन् वेवक् हदुवा लंकावे ओयिट वडा लोकु वेव् तियेनवा ओय समुद्रे कियन वचने दैम्मे नै मिनिस्सु පුතාලා ගියොත් වෙලාවක මහා පරාක්‍රම සමුද්‍රයේ බලන්ද ඔබට පෙනෙයි රැළ දෙන මේ මහ මොහොත අම්මා වෙනුවෙන් ඉදිවෙච්ච මහා සෑය සෑයවල දෙකයි එකක් නියම අම්මා ඉපදිච්ච තැන ප්‍රසූතිගර සෑය දෙක අම්මාගේ කිරි ලෙල දෙන මහා පරාක්‍රම සමුද්‍රය ඉතින් මේක මේ සක්මන් මළුවක් නෙවෙයි මේක හදලා තියෙන්නේ ඕක උඩ ඉඳන් ක්‍රිකට් බලන්න නෙවෙයි ඕක තමයි අපේ මහා ජල උල්පත මහා ජන නිදාණය රජෙක් තමන්ගේ නමින් දැන් මහසෙන් රජුරෝ තමන්ගේ නමින් වැව් හදන්න හැදුවේ නෑ කලා වැව වෙනම නම ඒ හින්දා මේ අම්මා පිළිබඳ ඒ අදහස මේකේ තියෙනවා පැන් කොරහට පැන් අරගෙන අප නෑවුව අම්මා හතර අපාවල නොයිපිද නිවන් දකින් අම්මා එක තැනක තියෙනවා හරේන්ද්‍ර හතර හිනාව කියලා එකක් තියෙනවානේ ඔය හතර හිනාවේ පළවෙනි හිනාව තමයි දරුවෙක් ඉපදිලා දරුවා දඟ කරනකොට අම්මෙකුට ඇති වෙන හිනාව තමයි ලෝකේ හොඳම හිනාව ඒක අම්මට ඇති වෙන දෙක තමයි අපි ධනෙ රැස් කරනවනේ ධනෙ රැස් කළාට පස්සේ ඒව බැංකුවේ තැම්පත් වෙනවා සල්ලි hina වෙනවා අපිට මොකද සල්ලි දන්නවා මෝ මැරිලා යනකොට මුගේ පෙට්ටිය සල්ලි දාන්න බෑ සල්ලි hina වෙන්නේ අනේ මේ මිනිහා මොකටද මේ සල්ලි හම්බ කරන්නේ දන් දුන්නේ නැහැ පින්කම් කළේ නැහැ දෙක තුන්වෙනි hina ව අපි ඉඩම් ගන්නවනේ ඉඩම් ගත්තට පස්සේ ඉඩම් hina වෙනවා අපිට මොකද ඉඩම දන්නවා උඩින් උඹලා ඔය වැට ගැහුවට යටින් වෙනම යන්නේ මෙහෙ වතුර අරහෙට යනවා මෙහෙ පණුව මෙහෙට එනවා එඳ ඉඩම් hina වෙනවලු උඹ ඉඩම් අයිති කරගත්තට ඉඩම බෙදන්න බෑ ඒක යටින් එකයි හතරවෙනි hina ව තමයි අපි කාටත් වැදගත් අද කරන්න තියෙන වැඩේ අද නොකළොත් මාරය hina වෙනවා අපිට. දැන් අපි හිතමුකෝ නවේ වසරේ දරුවා මේ නාකි වෙල කරන්න ඕන කසාද්දේ නමේ වසරේ කරන්න කියොත් එළම ඒතකොට වයසට ගියාම දුක් වෙන අපරාදේ. මට ඉගෙන ගන්න බැරි වුණානේ. ඉගෙන ගන්න වයස 9 10 11 12 උසස් පෙළ විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාලේ ප්‍රේමයට තහංචි නැහැනේ. ඕන කෙනෙකුට ගැළපෙන කෙනෙක් හොයාගෙන පෙම් කරන්න පුළුවන්. ඒ කාලෙට ඉගෙන ගන්න ගමන් පෙම් කරන්න. හැබැයි 9 10 11 උසස් පෙළ පෙම් කරන කාලෙ නෙවෙයි. ඒ කාලේ ඔබ කල් දානවා අධ්‍යාපනය ඔබ දන්නේ නැහැ මායාව ඔබට hina වෙන. ඉතින් හරේන්ද්‍ර ඔය hina හතරේ හොඳම hinaව අම්මගේ hinaව. ඒ හින්දා අම්මා හතර හිනාවේ අංක 1 ඔන්න ඔහමයි හතර හිනාව අර්ථකතනේ වෙයි
හතර වටින්ම ගිනෙන හැම තොරතුරක්ම එකම විදිහට ඔබතුමාගේ හරිම වටිනවා. ඒක නිසා සුදම් සභාව තවදුරටත් අරුත් දරවන්නට ඔබතුමාගේ මොවින් ගී ලිහින හැම වදනක්ම එක ලෙසටම හේතු වෙනවා. අර අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළානේ අර අම්මාවරුන්ගේ තියෙන සතර භ්‍රක්‍ම විහරණය ගැන සඳහන් කරද්දී උපේක්ෂා ගුණයට අර ගීයක සිහිපත් කිරීම ඔබ වහන්සේ කළානේ. ඒ නිසා මට තුන උපුටා දක්වන්නට නොමග යන දරුවන් සුමගට ගන්නට අම්මාවරු දරන වෙහෙස අතරමගදී පෙරදුනත් ඒ අම්මාවරු උපේක්ෂා ගුණයෙන් ඉන්නවා දරුවන් වෙනුවෙන් කියන මග. නැත්තම් දරුවන් දැස අනිවාර්යෙන්ම මෙදහත් සිතින් මෙත් සිතින් බලනවා කියන මග. මේ මග වැරදුණු තරුණියක් ලෙස කතාවක් කියන මේ ගීතයෙන් පැහැදිලි වෙනවා. ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය මේ ගීතය ගයන්නේ, ස්වර්ණ ගුණවර්ධන මහත්මයා මේ ගීතය ලියන්නේ, ෂෙල්ටන් විජේසේකර මහත්මයා සංගීතවත් කරපු ගීතයක්. එහි පද හරිම අපූර්වයි. විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා මග වැරදිලා දිව්වේ මං මුලා වෙලා පැන ගිය මුවන් දැක දැමුවයි නෙළූ පලා දොර ඇරපන් අම්මේ මට සමා වෙලා ලෝකේ හොඳම දේවල් වලටත් වඩා අම්මාගේ ආදරය හොඳම වුණාට ඒ හඳුනාගන්නේ ඇය පමා වෙලා. මෙන්න ඒකට උදාහරණ. කස්තුරි කපුරු කෑ තරමට එපා උනි තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනි ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනි මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනි අම්මාගේ මැදහත් සිත. අවසානයේදී අය කියන්නේ මෝල් ගසත් ඇවිලිනි කරුමගින්නට උණුසුම මදි උනා ඔය පැලේ ඉන්නට ආගියේ මාවතක් හෙම නෑ පෙනෙන්නට අම්මේ දොර ඇරපන් නුඹේ පොඩි හිඟන්නිට. ඒත් දොර ඇරෙනවා අම්මා ඉන්න නිවසේ ඕනෑම දරුවෙකුට නැවතත් ඒ අර සතර බ්‍රහ්ම විහරණ නිසාම. එවන් වටිනා මව්වරු ගැන කතා කරන්න අපේ හාමුදුරන් වහන්සේටයි යලිත ආරාධනා කරන්නේ සුදම් සභාවෙන්. බොහෝ දෙනෙක් කල්පනා කරනවා, විශ්වාස කරනවා බුදුපියාණන් වහන්සේලාගේ පින්මත් මෑණියන් වහන්සේලා බෝධිසත්වයන්ගේ උපතින් දින හතෙන් ආදී වශයෙන් මේ යනවාද කියලා. අපි ඒකට හේතු දක්වන අවස්ථා තියෙනවා. වෙනත් දරුවෙකුට ඒ කුස භාවිතා කරන්නට ඉඳ නොලැබෙන ආදී වචන. හැබැයි මං ඒක මෙහෙම කියන්නම්. අපේ බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට ඒ දෙව්ලොව සිට බැලූ පස්මහ බැලුම්වල ඒ කාලය දේශය දීපය රට කුලය කියන එකත් වරදවා ගන්නට එපා. ඒක සැබෑමටම අපි පරපුරේ ඉන්නේ අප්පච්චිගෙන්. ඒ අප්පච්චි අම්මා මව මේ දෙදෙනාම සප්තකුල පාරිශුද්ධ වෙනවා බෝධිසත්වයෙකුට. එතකොට මව තෝරා ගැනීමේදී ඒ සඳහා පෙරුම් මැතේ මායා මෞතුමිය. එතකොට මායා මෞතුමියට දරුව ලැබෙනකොට අපේ ඒ නී කාල නිර්ණය කරන විද්වතුන් සඳහන් කරන අවම වශයෙන් අවුරුදු 45ක්වත් වෙන්නට ඕනේ කියලා. එතකොට අද මේ සමාජයේ වෛද්‍ය විද්‍යාව ඉහළම දියුණුවක තිබුණත් පළමු දරුවා 35 ආදී වශයෙන් පැනලා ලැබීමේදීත් නූතන තාක්ෂණය හේතු කොටගෙන ශිෂ්‍යනින් වගේ සත්කම්මකට යනවා ස්වභාවික ඉපැද්ද වීමකට ඉන්න නොතබා. එතකොට ඔබට තේරෙයි බැඳුම් ගෙහි ඇතිවිය හැකි ඒ රෝග ලක්ෂණ. කොහොම වුණත් මායා මෞතුමිය මේ ලෝකෙට මේ රත්තරම් බුදු පුතා බිහි කළා. අම්මා ඒ තුළින් ගිහිල්ලා ඉපදුනේ කොහෙද? තවතිසේ. මගේ බුදුහාමුදුරෝ බලන්න අම්මා සොයාගෙන තාවතිංශයට වැඩම කරනවා. සත්‍යනිවාස තෙමසක් මුළුල්ලෙහි විජම් බණ දේශනා කරනවා. මගේ ද්වේපතේ බුදුහාමුදුරුවෝ එහෙමයි. ඔබ සමහරක් වෙලාවට අම්මා එපා කියන වචනය කියනවා.
මේ අම්ම ඇර වෙන අම්ම කෙනෙක් මට ලැබෙන්න තිබ්බා. මං අපරාධ වාගේ කුසෙන් ඉපදුනේ. වැඩිහිටි වෙච්ච ඔබ මට නම් අම්මෙක් නෑ. බුදුහාමුදුරෝ දිනක් පින්ඩපාතේ වඩිනකොට අම්ම කෙනෙක් කියනවා බුදුපුතේ මෙච්චර කල් කොහෙද ගිහිල්ලා හිටියේ? යන් යන් ගෙදර යන් බුදුහාමුදුරු වචනයක් කියවෙන්නේ. අර අම්මගේ කීමනට ගෙදරට වඩිනවා. පුතා කැමති දේවල් මන් දන්න ඔයල පිහෙල ඔක්කොම කළ දානි පිළිගන්නවා. දානි පිළිගන්නල අවසන් වුණාම මගේ පුතේ අපිව දාන යන්න එපා. අනතුරුව සිහි එළවල බුදුහාමුදුරෝ දේශනා කරලවා තමන් සමග සිටින ශ්‍රාවකයින්ට භික්ෂුන් වහන්සේට මේ කල්පගානකට පෙර මගේ අම්මා අදත් මගේ අම්මට මාව දැක්කම බලන්න සිහිපත් වුණා පෙර පුතාසේමයි කියලා. තවත් දිනක උන්වහන්සේ සැවැත් නුවර වීථියේ පිඬුසිඟා වඩිනවා. වඩින විට එළ දෙනක ගව දෙනක ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ දෙපය ලෙව කනවා. බුදුහාමුදුරු නිසල්මනේ ඉන්න ආනන්ද හාමුදුරුව දස බල ශක්තියක් ඇති ඇත්ත දාදෙනෙක්ගේ බලය තියෙනවා බුදුහාමුදුරන්ට වගේ. මේකයි ඉන්නේ වටින් හැම වෙලෙම උන්වහන්සේ ආරක්ෂකයා හැටියටත් අග්‍ර උපස්ථායක හැටියටත් වහාම ඉස්සරහට එල බුදුහාමුදුරනේ. අනි නෑ නෑ ආනන්ද බය වෙන්න එපා. මේ කල්ප ගානකට පෙර මගේ රත්තරම් බුදු අම්මා වී සිටි කෙනෙක්. අදත් ඒ මෞසෙනිහසින් මේ පාලෙව කනවා පුතේ. මගේ දෝනි පුතා වැඩිහිටියේ මගේ පින්වත අම්මා පච්චි ගැන හිතනකොට මව ගැන සිතන්න. සමහරක් විලාවට මැරිලා කියලා ඉන්න දරුවා ඉපදීමෙන් ඇඬුවේනේ. ඒ ඉපදීමෙන් නොහැඬු දරුවා මී ඇහේ නිස්නොන්ලා ගසලා කවලා කටුවලින් ඇනලා ඒ තැඳීමනේ. ඒ මල දරුවා අරගෙන මැරුණයි කියන දරුවා අරගෙන ලැම්මට තුරු කරගෙන අම්මා අඬනකොට මෙන්න දරුවා කෑස් ගානවා. දරුවට පණ එනවා. මේ නිවුන් දරුවන් දෙදෙනෙක්ගෙන් එක දරුවෙක් සත්‍ය ලෝකයේ සිදුවීම. මහා පුදුමයි අම්මා කියන කෙනා. ඒ මාතෘත්වයේ බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරනවා ඔබ වහන්සේලා මහන වුණාට අම්මව අමතක කරන්නට එපා. පින්ඳ පාතේ ගිහිල්ලා දානීය ඉඳුල් නොකොට ඒ දානීය අම්මට කවන්න එයාට සලකන්න තවත් විදිහක් පිළිවෙලක් කළ කෙනෙක් නැත්නම්. ඒ කියන්නේ බුද්ධ පූජාවවත් නොතියා ඉඳුල් නොකොට කොතනකද අම්මා ඉන්නේ? ඒකයි කිවි බුදුහාමුදුරෝ ගෙන්ගෙට ගෙන්ගෙට මිනිස් ආත්මයක් ලබන ඔබට බුදුවරු දකින්නට පුළුවන්. සසරේ manussත්වයට එනවා නම් ඔබට බුදු කෙනෙක් හම්බ වෙනවාමයි. ඒ බුදු අම්මා වස්නීතිය කැඩුවා. වස්නීතිය කඩලා සතියක් එවෙමින් සතියක් එළඹෙන්නට පෙර දවස් 7 පියවෙන්නට පෙර අම්මට ගිහිල්ලා සලකලා එන්න. අම්මට සලකන්න කෙනෙක් නැත්නම් බුදුහාමුදුරෝ කියනවා භික්ෂුන්ට පුතේ ඔයාලගේ සිවුර පසකින් තබන්න. ගෙදර යන්න. අම්මට වෙන කවුරු සලකන්න කෙනෙක් නැත. උපසම්පදා සීලයට හානියක් වෙයි කියලා හිතෙනවා නම් සිවුරෙන් මවගේ ඇඟ ඇල්ලීම කරුණාකර සිවුර පසකලා මවට සලකා මිය ගිය කල ඒ අවසන් කටයුතු කරලා ඇවිල්ලා ඔය සිවුර දාගන්න. මේ බුද්ධ චීවරය කොතනකද තිබුවේ අම්මා ඉදිරියේ? මිනිසුනේ මේ උතුම් ධර්මයත් එක්ක ඔබගේ හිත් හදාගෙන මෞසෙනිහසත් එක්ක බැඳෙන්නේ නැත්තම් මේ ලෝකයේ තුල අම්මාවරු අඬවනවා නම් මගේ සර් ඊටාම පැහැදිලි කුවා හිරගෙදරදිද අම්මා සිහි වෙන්නට උනේ. ඇයි ඊට ඉස්සර වෙලයි අම්මා මතක් වුණා නම් මං වෙන කවුරුත් නිසා නෙමෙයි අපි මොන අපිට තරහක් ආවම කෙනෙක් බලනකොට අපි කියනනේ ඕනම දෙයක් මට කියන්න අම්මට වචනයක් කියන්න එපා කියලා. ඒ තමන් අම්මට බැනුම් අස්වන වැඩ කළේ. ඒ නිසා අම්මට බැනුම් ආන වැඩ කිසි දවසක කරන්නට එපා.
අම්මාවරු පිළිබඳව සැබෑ හැඟීමක් අපේ ආදරණීය බවන්සේ ඒ කරුණ සදහන් කරද්දී අපටත් මතුවෙනවා අපටත් දැනෙනවා හැඟෙනවා සමහර දරුවන්ට සහ අම්මාවරු අතර තියෙන සම්බන්ධයේ ගහට පොත්ත වගේ දැන් ගොඩක් වෙලාවට ගොඩක් ගෙවල් වල දරුවන්ට අම්මා නැතුව ගෙදර ඉන්න බෑ එක විනාඩියක්වත් ගෙදරට ඉන්නේ අම්මේ කියාගෙන ගෙදරට ආවට පස්සේ මුලින්ම කියන අම්මේ බඩගිනි අඩුම ගානේ බාත්รูම් එකට ගිහිල්ලා හරි අම්මේ ටවල් එක ගේන්න හරි කියන්නේ ඒ කියන්නේ හැම වෙලෙම ජීවිතෙත් එක්ක අම්මා බද්ධ වෙලා ඉන්නවා එහෙම නැත්නම් තව වෙලාවකදී එළියට යන්න ඕනකොට අම්මේ මං එළියට යන්නම් හැම වෙලාවෙම අම්මේ 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 ගාන දරුවෝ තාත්තේ කියලා කතා කරන්නේ ගොඩක් කාලවට එක වෙලාවක කියලා කතාවක් තියෙනවා ඒ තමයි තාත්තේ අම්මකෝ කියලා අහන්නේ ඒ ගොඩක් ගෙවල් වල එකඟවම කියන්න හිතට ඔබතුමා ඇතුළත් එහෙමමද එහෙමමයි අපි පටන් ගන්නේ ඔබතුමාගෙන යලෙත් මේ පොත ආදරණීය අම්මා චුල්ල පත්මේන්ද්‍ර වරකාපොල ලිව්වේ ලියපු එකම පොත දැන් මුද්‍රණ හතක් අටක් මේක රට පුරා පැතිරුණා චුල්ල පත්මේන්ද්‍ර මේකේ අම්ම ගැන විතරමයි කියන්නේ මේකේ එක කතාවක් තියෙනවා ඒ කතාවේ තියෙන්නේ වරක් එක්තරා දරුවෙක් කැලේට යන්න හදනවා කැලේට යන්න හදනකොට අම්ම කියනවා යන්න එපා ඕකේ කොටියෙක් ඉන්නවා මෙයා කියනවා නෑ අම්මේ මං යනවා අම්ම කේන්ති ගිහිල්ලා කියනවා දැන් කොටිය උඹව කනවා අනිවාර්යෙන්ම උඹට ඕක වෙනවා බලපන් යනවා කැලේට ඈතට ඈතට ගියාම කොටියා එනවා කොටියා ඉස්සරහට එනකොට දැන් මෙයාට බය හිතෙනවා දැන් මාව කොටියා කනවා එතකොට මෙයා කොටියා දිහා බලාගෙන මෙහෙම හිතනවා අපේ අම්මා මට සාප කළානේ සාප කරනකොට අම්මගේ යටි හිතේ තිබ්බ දේ දැන් ඉෂ්ට වෙයන් කිව්වා මාව කණ්ඩ කියලා අම්මා මට කිව්වා එනට මන් දන්නවා අපේ අම්මගේ යටි හිතේ තියෙන්නේ ඒක නෙවෙයි කොටිය ළඟටම ඇවිල්ලා ළමයා දිහා ටිකක් බලාගෙන ඉඳලා යන්න ගියා ඒ කියන්නේ මවකගේ ස්නේහය මවකගේ වචනවල නෙමෙයි තියෙන්නේ ඒ වචන අස්සේ තියෙන දේ මට මතක් වෙනවා හරේන්ද්‍ර මම පුංචි කාලේ එතකොට 11 වසරේ වගේ මගේ උපන්දිනය එනවා දෙසැම්බර් 31 අපේ අම්මට ඕන වුණා මට කමිසයක් අරන් දෙන්න. ඔය කියන කාලේ 70 ගණන් වල කමිසයක් සාමාන්‍ය රුපියල් 7.50යි. ඉතින් අපේ අම්මට ඕන වුණා මේක අම්මා දන්න වසන්ත මුදලාලිගේ කඩේට ගිහිල්ලා දෙමළ අපේ අම්මව අඳුරනවා මේ අපේ අම්මකව මට රුපියල් 5ක් තියෙන. මේ පුතාට කමිසයක් අරන් දෙන්න ඉතුරු ටික පස්සේ දෙන්න. ඒ මුදලාලිගේ මට තාම මතක් වෙන ඇහැ නිකන් පිල්ලම් ගහනවා වම් පැත්ත. එහම පිල්ලම් මුදලාලි කිව්වා මේ ඕන නෑ සරමක් අරන් දෙන්නක මොකටද කමිසයක්. හා කියන අම්ම එළියට ඇවිල්ලා එහාකටින් සරමක් අරන් දුන්නා එකෙන් ගත්තේ නෑ. බදුල්ලේ ඔරලෝසු කනුව ළඟට ඇවිල්ලා මගේ ඔළුව අතගාලා මට තනත් මතකයි කිව්වා පුතේ ඔයා දුක් වෙන්න එපා. ඔයාට අනාගතේ උවමනාවටත් වඩා ඔයාට කමීස ලැබෙනවා කියලා. එච්චරයි කිවි. ඇත්තටම දැන් මට පේනවා මගේ කමීස දකින්නකොට මට මතක් වෙනවා අර අම්මගේ ප්‍රාර්ථනාව නේද මේ. කවදා හරි දවසක පුතාට ඕන තරම් කමීස හම්බ වෙනවා. ඔළුව අතගාලා ඉතින් ඔරලෝසු කනුව තාම බදුල්ලේ එතනම තියෙනවා. ඔන්න උතනදී අපේ අම්මා එක කිව්වේ මගේ යටිහිතට එන්න ඇතිද නැද්ද මන් දන්නේ හැබැයි දැන්නම් මට හිතෙනවා අම්මගේ ප්‍රාර්ථනාව ඊළඟට හරේන්ද්‍ර අපේ තාත්තාගේ වැඩ තහනම් කළා මේක මං අද තමයි ඉස්සෙල්ලම කියන්නේ වැඩ තහනම් කළා තහනම් කළා ඒකට නඩුවක් තිබ්බා නඩුවේ තීන්දුව දෙනදා කොළඹ අලුත් කඩේ උසාවියේ ඒකට මමයි මල්ලිලයි අපි ඔක්කොම ගිහිල්ලා අම්මයි දැන් වාඩි වෙලා ඉන්නවා අදාළ මේ බංකුවල
නඩුකාරය නඩු තීන්දුව දෙන්න හදලා එක පාරටම කිව්වා මේ චූදිතයාගේ බිරිඳ හරි දරුවෝ හරි ඉන්නව නම් නැගිටින්න කියලා. බං හිටියේ අම්මා ළඟ. මම අම්මට කලින් මම නැගිටින්න මං හිතුවා. හිතලා නැගිටින්න හදනට අම්මා එච්චර හයියෙන් මගේ අත කවදාවත් අල්ලලා නැහැ. එක පාරට වාඩි කරලා අම්මා හිටගත්තා. හිටගෙන තාත්තව නිදහස් කළා. දැන් මං එන ගමන් ඇහුවා ඇයි අම්මා මට නැගිටින්න දුන්නේ නැත්තේ? පුතේ වැරදිලා නඩුකාරයා පුතාට බැන්නොත් එහෙනම් මට ඕන වුණාලු ඒක වළක්වන්න. මට අදත් අදහා ගන්න බෑ ඒ ශනේකින් අම්මා එක කළේ කොහොමද? ඒකයි හරේන්ද්‍ර අද මේ මාතෘකාව ගැන කියනකොට මේකට කරුණු ආයේ හොයන්න ඕන නෑ. ආපහු හැරිලා අපේ අම්මා දිහා බැලුවම අඟුලු ගහ ගමගේ සෝමාවති අපේ හාමුදුරුවන්ගේ අම්මත් හොයන්න අපමයි. මොකද හාමුදුරුවත් ඉතින් දකුණු පළාතේනේ, මාත් ඉතින් දකුණු පළාතේ ගාල්ලේ. ඉතින් ඒ හින්දා දමන්දන්නේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ දවසක් ඔය hina vivit kiwa වැඩසටහන එකදීම ඔය සෝමලගේ හැටි හොම කියලා ඔන්න ඔය විදිහටම hina වුණා. අපේ අම්මත් ඒ වගේ කියලා ඔය හාමුදුරුවෝ කිව්වේ. තව දවසක් මට මතකයි හරේන්ද්‍ර, මම ඒත් ඔය 10-11 වසරේ තිබුණා හොඳ කොහු අඹ ගහක් මිදුලේ හරිම රහ අඹ. අපි බිමට බිමට වැටෙනම කන්නේ නැගලා කඩන්න බෑ. මම දවසක් පුරුෂ ධෛර්යය දාගෙන නැග්ග ගහට. එතන මන්ද උඩට ගිහිල්ලා අද්දන්ත ගහ අඹ ගෙඩියක් කකා සෑහෙන්න අඹ ගෙඩිය බින්දා. දැන් බහින්න දෙපැයි බහින්න බෑ. දැන් මට කෑ ගැහුණ කොහොමද බහින්නේ? අන්තිමට මං කෑ ගැහුවා. අම්මාව ඔක්කොම කෑ ගැහුවා. ගමටම ආරංචිය ගෙනිච්චා. ගමේ මය ඉනි මං අරගෙන ඇවිල්ලා තරුණු දෙන්නේ කුඩට නැග්ගා. නැගලා ඉතින් මාව වඩාගෙන වගේ අරගෙන පහළට ආවා. බිමට අඩිය තියනකල් අම්මා හොඳට හිටියා. අඩිය තියෙනකොටම අම්මා ගත්ත හංගන් හිටපු කෝට්ටක් කෝට්ට කැඩෙනකල් ගැහුවා මගේ කකුල් දෙකට. දාලා එකක් කිව්වා, ඔයා හදන්නේ ගස් නගින්න නෙවෙයි. ඒක තමයි අම්මා මටත් වෙන කාටවත් ආයි ගැහුවේ නැහැ. ඒක මට අද තාමත් මතකයි. ඒ හැංගීම, ඔයා හදන්නේ ගස් නගින්න නෙවෙයි. ආයි මං ගස් නැක්කේ නැහැ. ඒ දේ මට කළේ අම්මා. අම්මා මට කමීස දෙන්න යෝජනා කළා අනාගතේ. ඒකත් උනා. උඹ හැදුවේ ගස් නගින්න නෙවෙයි කියලා කිව්වා. ඒකත් උනා. එහෙනම් මේ අම්මෙක් කියන දේ, අම්මෙක් කරන දේ ඔය හින්දා වෙන්නේ නැති මිනිස්සු කියන්නේ කුකුලා නැති ගෙදර එළිවෙනවා නොදැනේ, හරකා නැති ගෙදර රෑවෙනවා නොදැනේ, බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදැනේ, අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ. මේ උපාධිය තිබ්බ කෙනෙක්ගේ කවියක් නෙමෙයි යා. හද්ද පිටිසර මෝඩයෙක්ගේ කවියක්. ගොඩයෙක්ගේ. ගොඩයා කොහොමද කියන්නේ? කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ. කුකුලනේ අපේ ඉස්සර නැගිටිවි. ආය ඔරලෝසු තිබුණේ නෑනේ හැමදෙරුනේ. දැන් කුකුලා ඔය වැඩේ කරන්නේ නැහැ. දැන් කුකුලා ඉන්නේ ෆ්‍රිජ් එකේ. ඒ හින්දා දැන් කුකුලට ඔය අඬලන වැඩේ බෑ. අපි අඬලනවා උදේ පාන්දර ෆ්‍රිජ් එක ඇරලා කුකුලා කපලා ගෙයි මුල්ලේ. ඊළඟට හරේන්ද්‍ර, හරකා නැති ගෙදර රෑවෙනවා නොදැනේ. හරක හරියට හතරට එනවනේ ගෙදෙට්ට. එතකොට අපේ වෙලාව බලන්න ඕනේ නැහැ. වෙලාව හතරයි. බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදැනේ. ඔය හොරා එක්ක බල්ලගේ සම්බන්ධයක් තියෙනවා. එයා තමයි ගෙදර මුරකාරයා. එතෙන්දී වුණා මට මතක් වෙනවා හරේන්ද්‍ර, දැන් සුද්ධෝ ආවනේ. අපි සුද්දන්ට දෙපාරක් ගැහුවා. වෙල්ලස්සේ අය එකතු වෙලා ගැහුවා. අපි තාත්තගේ ගමේ අය
ඒක හරි ගියේ නැහැ පෙරදුනා අපිව ඝාතනය කරලා කැප්පිටිවල මේ නුවරදී මරලා දාලා ආයි පුරන් අප්පු නැගිට්ටා ඒකත් සමූල ඝාතනය කළා දෙකෙන්ම අපි පරාදයි සිංහලය දැනගත්ත ආයිනම් අපිට මුන්ට ගහන්න බෑ පුරන් අප්පු මැරුනේ මං වගේ තව 10ක් හිටියානම් මං සුද්ධ එළවනවා කියලා ඊට පස්සේ අපි බැලුවා වෙන ක්‍රම හොයන්න ඊට පස්සේ අපි මොකක්ද දන්නවද කලේ ඔක්කොම බල්ලන්ට සුද්ධන්ගේ නම් දාන්න ගත්තා එදා ඉඳලා හැම බල්ලෙම ඉංග්‍රීසිනේ බැල්ලියොත් ඉංග්‍රීසි හැම ගෙදරකම මේරිලා ජෝන්ලා ඔය කෙන දිලා ඔක්කොම ඉන්නවා නැති එකෙක් නැහැ කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ ඇයි එහෙම කලේ බල්ලට සුද්ධගේ නම දාලා සුද්ධට දෙන්න පුළුවන් උපරිම අපහාසෙ දුන්නා දැන් හොයලා බලන්න කොයාරි සුදු බණ්ඩ බල්ලා අත්තනායක බල්ලා හරේන්ද්‍ර බල්ලා කියලා බල්ලෝ ඉන්නවද කියලා. ඉතින් අපිම කියාගත්තොත් එහෙම ඉන්න පුළුවන්. කවදාවත් අපි බල්ලෙකුට අපේ නම් දැම්මේ නැහැ. ඒ කියන්නේ සුද්ධන්ට විරුද්ධත්වය පෑවේ බල්ලට සුද්ධගේ සුද්ධිගේ නම් දාලා. දෙමළ නම් දෙන්නෙත් නැහැ. දෙමළත් අපේනේ. ඒක දැම්මේ නැහැ. අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ ඇත්තටම අම්මා නැති ගෙදර ඉස්සර මං හැම මාසෙම ගියානේ දැන් යන්නේ නැහැ ඒ මුල නැහැනේ අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ අම්මෙක් නැත්තම් ඒක ගෙදරක් නෙවෙයි ආරේන්ද්‍ර කිව්වා වගේ අපි ගෙදර ගිහිල්ලා හෙව්වේ කෝ අම්මා තාත්තගෙන් අහන්නෙත් කෝ අම්මා ඉත අම්මා කියන මුල ගොඩක් අයට මේ සමාජයේ අමතක වෙනවා ඒ හින්දා තමයි අපි කියන්නේ දැන් මම ඊළඟ ආත්මෙත් ප්‍රාර්ථනා කරන්නේ අඟලුගහ ගමගේ සෝමාවති මැතිණිය මගේ අම්මා වෙන්න ඕන හේරත් මුදියන්සලාගේ බණ්ඩාර මගේ තාත්තමට තාත්තා වෙන්න ඕන ඒක තමයි සිංහලකම දැන් ලබනාත්මෙත් මං ඉන්න ඕන දොඩම්පාල ආමුදුරන් වහන්සේත් එක්ක ඒක හරියෙන්ද මෙහෙවන්න ඕන දැන් අරගොල්ලෝ නම් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ මේගොල්ලෝ පොඩ්ඩක් තරහ කරගන්න නේද අපි කැමති හරියෙන්ද එකම අය එක්ක ජීවත් වෙන්න ඒ හින්දානේ අපි අම්මා ಜಾති ಜಾති පතනවා අපි කැඩුනේ පෙම්බතිය දැන් අපි ಜಾති ಜಾති පතන්නේ නැහැනේ බිරිඳ ಜಾති ಜಾති පතන්නේ දැන් අපි මේකෙන් ඔක්කොම ඉවරයි ඒකේ බරපතලකම තමයි දැන් ඔය අටවසරේ පොඩි එකකින් අහන්නකෝ පුතේ ඔබ ලබනාත්මෙත් මේ අම්මම බලාපොරොත්තු වෙනවද නෑ ලබන අවුරුද්දේ චේන්ජ් එකකට වෙන එක ඒ කියන්නේ දැන් අපිට මේකෙන්ම අම්මා ඇති වෙලා අපි කැඩුනේ ඔතනින් අපි හැමදාම පැතුවේ එකම කෙනෙක් නැවත නැවත මුණ ගැහෙන හැම පොය දවසකම සුදන් සභාව රැස්වන්නේත් නැති වුණු හරපද්ධතින් සමාජයේ යලිත් පතු කර දෙන්නට සමාජයට ඔබතුමාගේ ඔය මතුගල කාරණා ඒ අරමුණ තහවුරු කරන්නට හේතුවක් බවටත් අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒ අතරේදී අම්මාවරුන්ගේ වටිනාකම් ගැන අපි කතා කරද්දී අම්මාවරු නැති දරුවන්ට කිරි අම්මාවරු බවට පත් වුණු සැබෑ අම්මාවරු ගැනත් අපිට මේ සමාජයේ අහන්න ලැබෙනවා. අපි හඳුනන්නේ එහෙම අම්මා කෙනෙක් ගැන මට අහන්න ලැබුණා සුනේත්‍රා වීරසිංහ කියලා මාතාවක්. ඇය දරුවන් 21 දෙනෙකුට කිරි දීලා තිබෙනවා. ඒ දරුවෝ ලොකු මහත් වෙනකම්. තමන්ගේ දරුවෝ 3 දෙනයි අනිකුත් දරුවෝ 18 දෙනාම දෙමාපියන් නැතුව අතපය නැතුව ලෙඩ රෝග ඇතුව තැන් තැන් වල දාලා ගිය ළමා නිවාස වලට බාර දුන්න දරුවන් ඒ දරුවන් සියලු දෙනාම කිරි බී වැඩි අවසන් වන තුරුම හැමදාමත් කිරි දීලා තියෙන දරුවන් 18 දෙනාටම මේ අම්මා අදටත් ඇය පැය 24ම ඒ වගේ දරුවන් වෙනුවෙන් සතයක්වත් අය නොකර කැප වෙනවත් වත් පොහොසත්කම් ඇති පවුලක කාන්තාවක් නමුත් ඇගේ අරමුණ අර ගිලානෝපස්ථානය. එතෙන් ඒ වාගේ අම්මා කෙනෙක්ගේ සෙනෙහස ලබන්නටත් ඒ දරුවන්ට මහා පිනක් තියෙන ඕන සහ ඒ වාගේ කැපකිරීමක් කරන්නටත් ඒ අම්මාට පුදුමාකාර ගුණයක් තියෙන ඕන. එතෙන් එවැනි වටිනා චරිතත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ ආන්දරණේ ඔබ වහන්සේ වෙත යලිත් පිවිසෙනවා. මායා මෞතුමියගේ අභාවයෙන් සිදුහත් බෝසත් කුමරුන්ට
තමන්ගේ මෑණියෝ හැටියට අවශ්‍ය හැම පෝෂණේ රැකවරණේ ආදරය ලබලා දෙන්නේ පුංචි අම්මා ප්‍රජාපති ගෞතමිය. කිරියම්මාවරු කොච්චර හිටියත් ප්‍රජාපති මෑණියෝ තම දරු දෙපළ පසකින් තබා නන්ද සහ රූපනන්ද මේ සිද්ධාත් පුතා පෝෂණය කළා. ඒ තමයි අපේ අම්මාවරුන්ගේ පරපුරේ කිරියම්මලවන පුංචි අම්මලවන ඇත්තන්ගේ ඇරඹුම. පවුලේ වැඩිමහල් සහෝදරිය සමහරක් විට ඒ අම්මාගේ තනතුර දරපු අවස්ථා පමණයි. ඒ අය තම සහෝදරාදීන් වැඩිහිටි වූ කල ඒ වැඩිහිටි සහෝදරිය වැඩිහිටි නිවාසයක සිටිය යුතුද? ඒ වගේම තමන්ගේ සහෝදරියගේ දරුවන් තමන් විවාහයටපත් නොවි හදා වඩාගත් ඒ ලොකු අම්මල පුංචි අම්මල ඉන්නවා නම් ඒ අය අවසානයේ වැඩිහිටි ආශ්‍රමයක ගාල්විය යුතුද? අපේ සංස්කෘතියේ එහෙම නොවිය යුතුයි. වැදගත් වෙන්නේ පින්වත් ඔබට අයිති නිවාසය වැඩිහිටි ආශ්‍රමයක් කිරීමට වඩා එය ආර්ථිකයක් කරලා ප්‍රජාව තුලම මේ වැඩිහිටියෝ තබලා අම්මල තබලා මව්පදවිය කුසෙන් දරුවෙක් බිහි නොකොටවද දරුවන් ගොඩනගන්නට කැපවෙච්ච ඒ උත්තමාවිය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් යෙදීම. ලෝකෙම දැගීමක් දෙන්නේ ප්‍රජාව තුල තබමින් ඒ වැඩිහිටි ඇත්තන්ම සුරකීමට අම්මාවරු සුරකීමට පිළිවෙලක් සැකසීම. ඒක අපි යෝජනා කළා මේ යුතුම් සුදම් සභාව ඔස්සේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මගේ හාමුදුරුවන් වහන්සේලාගේ අම්මාගෙන් පටන් ගන්න. අපච්චිත් ඉන්නවා. අපිට අපේ පන්සලේ අපිට පුළුවන් නම් කුටියක් වෙන් කරගන්න අපේ පින්වත් මෑණියන් වහන්සේට. මොකද අපි තරම් මෞගුණයේ දන්න අය පියගුණයේ දන ඇත්තු නැහැ. ඒ අතරේ මෞගුණයේ සුවිශේෂයි. ඒ මාතෘත්වය වෙනුවෙන් අනිත් දරුවන්ගෙන් තම මම වෙන් කරගෙන එයාලගේ කැමැත්තෙන් අපිට පන්සලේ ගෙනැල්ලා මගේ පින්වත් අම්මාට සලකන්න පුළුවන් නම් මගේ දායක කාරකාදීන්ගෙන් ඒකට අනුග්‍රහය ලැබෙනවා නම් මං හිතන්නේ එතන ඒ වටිනාකම තියෙනවා. කිසි විටක ඔබ හිතන්නට එපා කාන්තාවක මියගිය ඔහොත් පන්සල කිලුටු වෙයි කියලා. කෙනෙක් අහනවා කාන්තාවකට පන්සලේ මැරෙන්න හොඳද අම්මා වුණත්? එතකොට අපේ මෙහෙණවරවල් වල මෙහෙණින් වංශේලා පන්සල අභියස පන්සලට නුදුරෙන් මෙහෙණවරි ඉදි කරගත්තේ. ඇයි දෙයියනේ බුදුහාමුදුරුවෝ තමන්ගේ පුංචි අම්මාව මහාන කරගත්තේ? දෙන්න පුළුවන් උතුම්ම දේ. ඇයි උන්වහන්සේගේ ගිහි කල බිරිඳ යසෝදරාව පැවිදි කරගත්තේ? අනිකුත් අනිකුත් උතුම් රහතන් වහන්සේලා තම භාර්යාවට ගිහි කල ඒ තමන්ගේ නේද හිතවතුන්ට ඒ ශක්තිය දුන්නා. අපට දෙන්න පුළුවන් ලොකුම දේ. ඒ නිසා අපි පන්සලෙන් පටන් ගනිමු. අපිට සැබෑ ලෙසටම අපිට කණ්ඩ දීපු අපි බුදු අම්මාවරු ටික අපිව මේ ලෝකෙට බිහි කළ අම්මට වැඩිය මගේ පින්වත් හාමුදුරුවනේ අපිට පැන් ටික පෙරලා උඩුවියන් බැඳලා වටතිර ඇදලා පාවාඩ එලලා දෙපා දෝවණය කරලා හත්වරක් වතුර ටික පෙරලා මුඛවාඩම් බැඳගෙන උයලා අපිට කණ්ඩ දුන්නේ මගේ ගමේ අහිංසක උපාසක අම්මලා. මේ පින්වත් අම්මලා වැඩිහිටි ආශ්‍රමයකට ගාල් කරනකොට දරුවන්ට බනින්නයි අන්න නොසලකුවා කියලා. එහෙම නැත්නම් එසේ ගාල් වෙන එක බලාගෙන සමාජ විවේචනයක් කරනවට වඩා තමන්ගේ පන්සලේ කෙළවරක ඉඩ ඇති තැනකවත් වැඩිහිටි ආශ්‍රමයක් නිර්මාණය කරලා එන්න දරුවන්ට අපහසු අවස්ථාවක මෙහි සිටින්න ගෙදර යන්න ඒන් දරු මුණුපුරු මිනිපිරියොත් එක ගැවසෙන්න විවේකීව මේ ස්ථානෙත් ඉන්න කොච්චර ලස්සන අසපුවක් අපිට නිර්මාණය වෙයිද? එතකොට අපි සැබෑ ලෙසම සැලකුවා වෙයි අපිට කන්න දුන්නු අපිව සැබෑ ලෙස රැක බලාගත් බුදු අම්මලාට.
අපිව පුංචි කාලේ අම්මගෙන් වෙන් වෙලා ගෙදර පන්සලට ආවට පස්සේ කවිච්චි ආස්සේ බුදියනකොට අපිට ඇවිත් කොළුව හැටියට ඇදලා අරගෙන නාවල කියලා පිරිසිදු කරලා අපිට අවශ්‍ය ශක්තිය දුන්නේ අපේ දායක අම්මා මේ කිරි අම්මාවරු ටිකක් අනේ මේ සමාජයේ අසරණ නොකළ යුතුයි ඒ නිසා පින්වත් දුවේ පුතේ මොන හේතුවක් නිසාවත් අම්මල හිඟමන් යදින්න ඕනේ නැ මේ සමාජයේ මා දන්නේ ඒ කාන්තාවක මා පිළිගන්නේ නැ කොතනක හෝ වැඩිහිටි ආශ්‍රමයක අම්මවරු ඇතිකියා තැනක දෙකක ගෙදරක අකීකරු කමින් සමහරක් වෙලාවට වැඩකාරකම් කරලා එහෙම පිරිසක් ගාල් කරාද දන්නේ මගේ දරුවෝ ගැන මං හරි විශ්වාසයෙන් ඉන්නේ වැඩිහිටි ඔබ ගැන විශ්වාසවන්තයි මා හිතන්නේ සමහරක් වෙලාවට ගෙදර මාලිගාවක් කරගෙන පිටිපස්සේ අගු පිළක අම්මා මැරෙන්න ඇදලා දාලා තියනවාද කියලා අපෝයි ගඳයි අසුචි බෑ බෑ අපේ පෙම්මතා යාළුවා ආවම කොහොමද කියලා මිනිපිරියන්ලා පැත්තක නිවසේ කෙළවරක අතුපැලක් හදලා බූරු ඇඳක නැත්තම් නිකන් බිමක කඩතුරාවක ආත්තම හෙළලා තියනවාද කියලා මා හිතන්නේ මේ බෞද්ධ රටේ එහෙම වෙයි කියලා හැබැයි එහෙම වෙන්න දෙන්නට එපා අම්මාවරුන්ගේ කටින් කියවෙන්නට ඕන නෑනේ මගේ සර් එහෙම අපි නිතර කියනෝ වගේ බඩගිනි වෙලා ගිය කල පුතුකෙකට බඩගිනි වෙලා ගිය කල මම පුතුගේ ගෙට මැනලා දුන්නයි වී මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුඹට මේ මහ පුදුමා දෝනාවක් ඒක ඇහෙන මලයන්දේ අයියන්දේට කියන්නේ අයියන්දියේ ඔහොම නොකරන් අම්මාට දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට දැන් අපේ හාමුදුරන් වහන්සේ ඒ සංවේදීකම සමාජයට ඇති කළා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ අත්නායක මහත්මන් හරිම වටින යෝජනාවක් සමාජයට සිදු කළා. පහුගිය සුදම් සභාවේදීත් අපේ හාමුදුරන් වහන්සේ කැපකරුවන් බවට පත්වන්නට ප්‍රිය පියවරුන් වෙනුවෙන් සමාජය සූදානම් විය යුතු බව සඳහන් කළා. ඒ වගේම අද ඇත්තටම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දයාබර මෑණියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේලාට කැපවන්නට දායක සභාව මැදිහත් වෙලා කටයුතු කළ යුතු බව බොහෝම යුතුකම් සහගතව සිහිපත් කළා. මං හිතන්නේ මේ සුදම් සභාව අසන කිසියම් හෝ විහාරස්ථානයක දායක සභාවක් මැදිහත් වෙලා යම් වෙහෙරකින් එය ආරම්භ කරනවා නම් අප සූදානම් ඉදිරි සුදම් සභාව වැඩසටහනකදී ඒ පිළිබඳව සඳහන් කරන්නට එය සමස්ත මේ ශාසනික උන්නතිය උදසාම ගන්නා මෙහෙවරක් සහ පියවරක් බවට පත්වනවා කියනවා අප විශ්වාස කරනවා. ඒ සමාජගත කරන්නට වහන්සේ සුදම් සභාව හරහා සිදු කළ මෙහෙවර වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේටත් අපේ ගෞරවය පුද කර සිටිනවා. මව්වරුන් වෙනුවෙන් වින් උණු සුදම් සභාවේ අවසන් මිනිත්තු කිහිපය වෙනුවෙන් අත්නායක මහරත් මහත්මයාණන් බොහෝම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා. හරේන්ද්‍ර අපේ හාමුදුරු දන්නවා මට කවි කියන්නත් බෑ. හරේන්ද්‍ර කවි කියන්නත් බෑ. බෑනේ දැන් ඔබට තරඟ කරන්න අවසර නිතරම දිනුවා. දෙවන වටේට යනවද? දිනුවද? දෙවන වටේටම ගියා. ඉතින් හරේන්ද්‍ර අද අපේ මේ වැඩසටහනේදී අපට උදව් කළා අපිට පිරිකරවරින් පවා සංග්‍රහ කරන්න ඉන්න දේශීය වෛද්‍ය මුහන්දිරම් මැතිතුමා. දැන් එතුමා තමයි මල පාන්දර අපේ ගෙදෙට ඇවිල්ලා මේ මාව මෙතනට එක් කරගෙන ආවේ. වෙන කෙනෙක් එක්ක එව්වේ නැත්තේ යා වෛද්‍යවරයෙක් නේ. ඒ හින්දා මේ එයාට හිතුණා හරි මගේ එක් කරගෙන යයි. ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ කාලය මේ අද පාන්දර 5 ඉඳන් අපේ වැඩසටහනට එතුමා වෙන් කළා. ඊළඟට හරේන්ද්‍ර අපේ හාමුදුරුවෝ දේශනා කරපු කරුණක්
ලංකාවේ ගොඩක් හාමුදුරුවන් වහන්සේලා තමන්ගේ අම්මලව රකින්න දැන් පදලංගල හාමුදුරුවන්ගේ පන්සලේ අම්මා තාත්තා දෙන්නම ඉන්නවා ඊළඟට දියතලාවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ හාමුදුරුවෙක් අපේ දියතලාවේ හාමුදුරුවොත් අම්මා ගෙනල්ලා ගෙදරක පදිංචි කරලා රැක්කා මේ කොරෝනා හින්දා අපහු දියතලාවට එක්කරගෙන ගියා ඊළඟ මහබුලන් කුලමේ අපේ කවි හාමුදුරුවොත් ඔය විදියටම අම්මා ගෙනල්ලා පන්සල අද්දර ගේක අම්මට සියලු වතාවත් කළා ඒ දෙනමම මට කතා කරද්දී බලන්න සර් මේ අහේනියත් එක්ක අපිට අම්මා මෙහෙත් රැකගන්න බෑ ලෙඩ බෝ වෙන්න පුළුවන් ඉතින් අපි ආපහු ගිහිල්ලා අම්මා ගෙදර දාලා ආවා බොහොම අකමැත්තෙන් ඒ කියන්නේ ඒ කියන භික්ෂුන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා අපිත් එක්ක ඉන්නවා ඊළඟට ජාතක පොතේ 274 වෙනි ජාතකේ සතපත්‍ර ජාතකය මට මතකයි සනත් ගුණතිලක අපේ විශිෂ්ට නළුවෙක් එතුමා සොදම් සභාව බලලා මට කිව්වා සර් මං ජාතක පොත ළඟ තියාගෙන සර් කියන අංකෙට බලනවා එතකොට කතාව නැහැ මං කිව්වා හරි හරි මං මේ පාර කියන්නම් දැන් මල් ළඟ තියෙන සංස්කරණය සරණං කර හැමදුරන්ගේ සංස්කරණය නේද හැමදුරනේ දැන් මේක අර අපේ බෞද්ධ මධ්‍යස්ථානයේ තියෙන වෙන අංකයක් නමින් බලන්න නමින් සතපත්‍ර කොයි තිබ්බත් හැබැයි 274 270 අතර තමයි තියෙන්නේ කේරලාට තමයි සතපත්‍ර කියලා කියන්නේ වරක් එක අම්ම කෙනෙක් හිටියා එයා සල්ලි ණයට දුප්පු අම්ම කෙනෙක් පුතෙකුත් හිටියා අම්මා පණ අදිනකොට අම්මා පුතාට කියනවා පුතේ මම මැරෙනවා මේ පාරනම් මට අන්න අර මිනිස්සයන් ණයක් මන් දීලා තියෙනවා දැන් මම මැරුණොත් ණය දෙන්නේ නැහැ එඳ මම මැරෙන්න කලින් ඔයා ගිහිල්ලා ණය මුදල අරගන්න අරගෙන ආපහු එන්න මේ පුතා අම්මා කියපු ප්‍රකාරව ණය මුදල ගේන්න යනවා යනකොට අම්මා මැරෙනවා මගදී අම්මා මැරිච්ච ගමම්ම අම්මට හිතනවා පුතාට කරදරයක් වෙයිද කියලා අම්මා බැල්ලියක් වෙලා උපදිනවා ඉපදිලා අර පුතා යන පෙරමග පුතාට බුරනවා මොකද සල්ලි අරන් එන්න පුතා ඉන්න පාරේ හොරදෙටුවෙක් ඉන්න ඉතින් ඔය හොරදෙටුවා මේ සල්ලි පැහැර ගන්නවා අම්මා බැල්ලියෙක් වෙලා බුර බුරා පුතාට කියනවා යන්න එපා යන්න එපා යන්න එපා. ඒත් ඔහුට තේරුන්නේ මේ අම්මා මට එපා කියන්නේ ඇයි? එයා දන්නේ නැහැ නේ අම්මා කියලා. එතනම ටිකක් කෑරලෙක් කඩනවා. කෑරලා හොරුන්ගේ ඔත්තුකාරයෙක්. ඒ හොරුන්ට අඟවනවා එකෙක් එනවා කියලා. එතකොට තමන්ගේ මැරුණු අම්මා වෙලා බොරපු බැල්ලිට අපහාස කරලා ගල් ගහලා පොළු ගහලා එළවනවා ගැව්වේ අම්මට කෑරලාට ස්තුතිවන්ත වෙනවා මට සුබ පැතුවා කියලා හොර දෙටුවා අල්ලගන්න පුදුමේ කියන්නේ අරේන්ද්‍ර හොර දෙටුවා අපේ බුදුහාමුදුරු අපේ බුදුන් වහන්සේ තමයි මේ සතපත්‍ර ජාතකේ හොර දෙටුවා හැටේට හැබැයි ඔහු හොර දෙටුවා වුණාට මේ සියල්ල ඔහු දැක්කා දැකලා කිව්වා මේ සල්ලි අරන් නේද යන්නේ තේරුම් නැද්ද අර බැල්ලි මග ඉඳගෙන මම මෙතන ඉන්න බව කිව්වේ අම්මෙක් බැල්ලියෙක් වෙලත් දැන් ඔය හිරගෙදර ඉන්න එක්කෙනෙක්ගේවත් අම්මා තමන්ගේ දරුවෝ හිරේ ඉන්නවට කැමති නෑ ඒගොල්ලෝ බලන්නේ දරුවන්නේ මේ අම්මත් එහෙමයි ඒත් මට ඔත්තු දුන්නු කෑරලාට සතපත්‍ර කෑරලාට උඹ රැවටුණා සල්ලි ටික ගන්නෙ නෑ හොර දෙටුවා බෝධිසත්වයනේ සල්ලි ටික දීලා එයාට කියනවා උඹගේ අම්මා වෙන්න ඕන ඔය බැල්ලි එහෙනම් මීට පස්සෙවත් පුරුදු වෙන්න ඔයා පිටිපස්සේ අම්මා ඉන්නවා කියලා මෙයාව නිදහස් කරනවා ඉතින් හරේන්ද්‍ර මම මේ කතාව අවසන් කරන්නේ
සුප්‍රසිද්ධ කවියකේ. ඒක දන්නව හරේන්ද්‍ර. හැබැයි මං හරේන්ද්‍රගෙන් අහන්නේ නැහැ ඕක තියෙන්නේ කොතනද කියලා. මොකද උත්තර දුන්නේ නැත්නම් ඒක හරි නැහැනේ. තියෙන්නේ අමුතුරනේ දරුවන් ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකං ඉදිති බුම්මාලා මේක හරේන්ද්‍ර මෝ ජාතක කාව්‍යයි. දැන් මෝ ජාතක කාව්‍යයේ ලියවෙන්නේ මහනුවර යුගයේ. දැන් කවුරුත් දන්නේ නැහැ මේක මේ මෝ ජාතක කාව්‍යයේ අස්සේ තියෙන කවියක් කියලා. ඒ තරමට මේ ගැමි කවියගේ කාව්‍ය ප්‍රබන්ධය ජනගත වුණා. සුදම් සභාව මගේ ලොඩම්පාල රාමදුරන් වහන්සේත් එක්ක එකතු වෙලා හරේන්ද්‍රගේ සංවිධායකත්වෙන් ඔබේ දායකත්වයෙන් අපි මේ කරන්න හදන්නේ තරමක උඩුගම් බලා යෑමක්. තරමක මොකද අපිට චැනල් එකක් නැහැ, අපිට තල්ලු කරන්න කෙනෙක් නැහැ. හරේන්ද්‍රගේ නායකත්වයෙන් අපි දෙන්නගේ සහභාගීත්වයෙන් මේ කරගන්න යන්න හදන්නේ. නැත්තම් අපි මෙලදී ගන්න ඕන තරම් චැනල් ඉන්නවා. ඒත් ඒකට නොයා අපි තුන්දෙනාට හිතෙනවා මෙහෙම යන්නේ එක හොඳයි. මෙහෙම ගිහින් රටම යම් ප්‍රමාණයකට හරි වෙනසක් කරන්න අපිට පුළුවන් වෙයි. රටක් සනහන කෙනෙක් බිහි කර ආදරේ මහා බලවේගයේ අම්මා. රටක් සනහන ලෙස බණක් කියන්නට කටක් සවි කළ ආදරේ මහා බලවේගයේ ඔබ වහන්සේගේ ආදරණීය අම්මා. එවන් සියල් ආදරණීය අම්මාවරුන් වෙනුවෙන් කැප කරන්නටයි අද අප මෙලෙසින් සුදම් සභාවෙන් රැස් වූයේ. සුදම් සභාවට අදත් ධර්ම දානමය දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් සංඝයා වහන්සේ සහ සිය පවුලේ අය වෙනුවෙන් හඳුන්වා දෙන නාගරාජ සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිකරක් ලෙස පූජා කරන්න. අද සුදම් සභාව මෙලෙසින් රැස්වද්දී සුදම් සභාව වෙනුවෙන් පුණ්‍යානුමෝදනාත්මක සත්කාරක දායකත්වය ලබා දුන්නේ ක්වේට් රාජ්‍යයේ සේවයෙන් නිතු හර්ෂද සිල්වා මහතා විසින්. මියගිය දයාබර මෑණියන් වහන්සේ වෙනුවෙන් HM ලීලාවති මාතා වෙනුවෙන් සහ ප්‍රසන්න පටබැඳගේ සොයුරා වෙනුවෙන් ඔවුන් දෙපළට පුණ්‍යානුමෝදනා පළ කිරීම උදෙසා පවුලේ සියලු පිරිස එකතුවයි ඒ පුණ්‍යානුමෝදනාත්මක සත්කාරක දායකත්වය ලබා දුන්නේ. අද සුදම් සභාව වෙත වැඩම කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නොවක් පින් වැඩියාට ලොවක් නරඹන මේ සුදම් සභාව වෙතට එලෙසින්මයි අත්නායක මෙහෙරත් මැතිතුනි එළඹෙන පොහොය දවසේදී මේ තුන්බිය දුරු වෙලා අපට අපි තුන් දෙනාව කැමති තැනක නිදහසේ කිසිදු රැකවල් වලින් තොරව මුණ ගැහෙන්නට පරිසරය උදා වී තිබේවා. ඔබතුමා හැමදා යෙහෙන් වැච වේවා කියා අප බොහෝම ආදරයෙන් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විහෙරේ අපේ හාමුදුරන් වහන්සේට, විහාරාධිපති ස්වාමින් වහන්සේට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අපේ හාමුදුරනේ ඒ හාමුදුරන් වහන්සේ, විහාරාධිපති ස්වාමින් වහන්සේ වගේ මේ තමයි භාරකාර මහතා මේ විහෙරේ එන්නට හැම ඕන්න පන්සලට වැඩක් හැම කරගන්න ඕන නම් අමතන්න අත්නායකයන් මේවත් මහත්මා. ඒ තරමට මම දැක්ක ආවාට පසුව මොන තරම් බොහොම සබැඳිද කියලා මේ විහෙරට. ඉතින් ඔබතුමාටත් අපේ හාමුදුරන් වහන්සේටත් අපේ ගෞරවය පුද කරමින් අද සුදම් සභාවෙන් සමගින යන්නට අවසරයි. ධර්මීයානුභාවයෙන් ඔබේ ජීවිතයට යහපතක්ම වන්නට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.